හයි වන් අද අපි හතර ශ්‍රේණියට අදාළව කතා කරන මාතෘකාව අපි ගිය සතියේ කතා ගිය පළවෙනි පාඩම් කරස් අපි කතා කරා ඒ කතා කරන අපි සම්බන්ධ කරගමු දැන් අපි පරිසරාන් මානවයදී කතා කරපු ආකාරයෙන්ම අතීත ජන සමාජය ගොඩනැගීම අතීතයේ ජන ජීවිතය අතීතයේ අපේ ජන ජීවිතය ඒ කියන්නේ අපේ පැරණි ජන සමාජය අපි කතා කරේ පැරණි ජන සමාජය ගොඩනගන ආකාරය. ඊතර දුවේ පුතේ ඔයගොල්ලන්ට අපි කතා කරේ මාතෘකාවක් වශයෙන් අපි ගත්තොත් අතීතයේ පැරණි ජන ජීවිතය ගොඩනගන ආකාරය. ඒ කතා කරපු විදිහත් එක්ක අපි ප්‍රධාන වශයෙන්ම අපි හඳුනාගත්තා අපේ පැරණි ජන ජීවිතය කොහොමද සකස් වුණු ආකාරය. අපේ පැරණි ජන ජීවිතය සකස් වුණු ආකාරය. අපේ පැරණි ජන ජීවිතය ප්‍රධාන වශයෙන් අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සකස් කරගත්තා. ඒ සකස් කරගත්තේ කොහොමද? අපේ ජන ජීවිතයේ අවශ්‍යතාවයත් එක්කම ගොඩනැගුණා යම් කිසි වෙලාවකදී කොහොමද? තමන් ජීවත් වුණේ. ජීවත් වෙන මොනවද ප්‍රයෝගික කරගත්තේ? ප්‍රයෝගික කරගෙන ඒවා කොහොමද තමන්ගේ ජීවිතයට ලං කරගත්තේ? ජීවිතය කලපගත්තේ කොහොමද? ඒක තමයි වැදගත්ම සාධක කියලා වැරවත් වෙන්නේ. අපි බලමු මේ ජීවත් වීමේ රටාව කුමන ආකාරයෙන්ද වෙන්කිරීම කරේ අපි ප්‍රධාන වශයෙන් හඳුනාගත්තා අතීතයේ ජනතාව ප්‍රධාන වශයෙන්ම ජීවන පාය කරගත්තේ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවන පායම තමයි කෘෂිකර්මාන්තය එතකොට ඒ කෘෂිකර්මාන්තයත් එක්ක සම්බන්ධලා තියුණා කර්මාන්ත ඒ සම්බන්ධයෙන් තවත් අපි කරන කාරණා දුණා කර්මාන්ත වලට අමතර වෙලඳාම එහෙනම් ප්‍රධාන වශයෙන් හඳුනාගත්ත අතීතයේ ජන ජීවිතය අතීතයේ ජන ජීවිතය ප්‍රධාන වශයෙන් ප්‍රධාන සාධක තුනක් කරේ තමයි ජීවත් වෙලා තියෙන්නේ ප්‍රධාන රටාවන් තුනක් ඔස්සේ ජීවත් වෙලා තියෙනවා එක තමයි ප්‍රධාන වශයෙන් ජීවන රටාවන් තුනක් ඒ කියන්නේ ජීවන පාය තුනක් ප්‍රධාන පාය ජීවිකාව ප්‍රධාන ජීවන පාය ජීවිකාව ප්‍රධාන ජීවන පාය තුනක් වශයෙන් අපි හඳුනාගෙන තියෙනවා ප්‍රධාන ජීවන පායන් තුනයි අපි මේ ජීවන පායන් තුන හඳුනාගත්තා. ගිය සතිය අපි හඳුනාගත්තා ගිය පාඩම් එකේ අපි හඳුනාගත්තා. ප්‍රධාන එක තමයි කෘෂිකර්මාන්තය. ප්‍රධාන එක තමයි කෘෂිකර්මාන්තය. එක දෙක දෙක කර්මාන්ත තුන්වෙනි සාධකය තමයි පුතේ වෙළඳාම එතකොට ප්‍රධාන සාධක තුනයි අතීතයේ ජන ජීවිතය ප්‍රධාන ජීවන උපායන් කීයක්ද තුනකින් සකස් වෙලා තියෙනවා එකක් තමයි දුෂ්කර්මාන්තය කර්මාන්ත වෙළඳාම දුෂ්කර්මාන්තය කර්මාන්ත වෙළඳාම යන අංශ තුනෙන් තමයි අපි මේ ගොඩනැගීම සිද්ධ වෙලා තියෙන්නේ එතකොට මේ හරහා අපි බැලුවොත් කොහොමද මේ ජීවන උපායන් සකස් කරගත්තේ අපි කිව්වා දුෂ්කර්මාන්තය අපි එක පැත්තකින් ගන්න පුළුවන් කර්මාන්තය තවත් පැත්තකින් ගන්න පුළුවන් වෙළඳාම තවත් පැත්තකින් ගන්න පුළුවන් එහෙනම් අපි අද කරන්න ඕන දේ තමයි මේක වෙන්වෙන් වශයෙන් හඳුනා ගත යුතුයි. වෙන්වෙන් වශයෙන් අපි ගන්න හඳුනාගමු කොහොමද මේක සිද්ධ වුනේ කියන එක. අපි බලමු තම තමන්ගේ හැකියාවන් මත මේක කොහොමද දිනු කරගත්තේ? දිනු කරගත්ත ආකාරය. නිවැරදිව අවබෝධයක් කරගමු. ප්‍රධාන වශයෙන් අපි ගන්නවා කෘෂිකර්මාන්තය. අපි ප්‍රධාන ජීවන පායයෙන් පරිලෝණී කරන කෘෂිකර්මාන්තය.
කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය අපි ගත්තොත් මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දස් දෙකයි. ප්‍රධාන කොටස් දෙක අරන් බලුවොත් අපි ප්‍රධාන කොටස් දෙක අපි වෙන් කරලා හඳුනනවා. කවිතන අනිත් එක සත්ත්ව පාලනය. කවිතන හා සත්ත්ව පාලනය. එතකොට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කොටස් දෙකයි කවිතන හා සත්ත්ව පාලනය. අපි කවිතන අරගත්තොත් ගොවිතැන අපි හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන් විවිධාකාරයේ විදියට. විවිධාකාරයේ විදියට කියන ගොවිතැන අපි කරනවා සාමාන්‍යයෙන් අපි මේකෙදී වගා කටයුතු. වගා කටයුතු කොහොමද? වගා කටයුතු කරන්නේ අපි තෝරාගත් ක්‍රමවේදයක් අනුව. තෝරාගත් ක්‍රමවේදයක් කිව්වොත් අපි මේ වගා කටයුතු දැකලා තියෙනවා. සමහරක් වෙලාවට අපි ටිකක් වියලි කඩාවක් පැත්තට අපි හිතමු දැන් අපි හම්බන්තොට ඒ පැතිවලට සාමාන්‍යයෙන් අපි ගියෝතින් අනුරාධපුර පැතිවලට ගියෝතින් ගොඩක්ම තියෙනවා හේන්. එහෙම හේන් දකින්න තියෙනවනේ. හේන් වගාව අපිට දකින්න පුළුවන් බොහෝ දුරට. හේනක් කරන මිනිස්සු පිළිසක් අපිට බලන්න පුළුවන්. දැනටත් එහෙම තියෙනවා. වර්තමානෙත් අපිට දකින්න තියෙනවා. දැන් මම දැකලා තියෙනවා සමහරක් පළාත්වල ගියාට පස්සේ ඒ පළාත්වල අපට තාමත් දකින්න පුළුවන් ඔය හේන් වල තියෙන එහෙම පැලක්. එහෙම දකින්න පුළුවන් හේනක් ළඟම තියෙන පැලක් එහෙම දකින්න පුළුවන්. ඒකයි තාම කලාතුරකින් දකින දර්ශනයක්. අපි දැක්කොත් හේනක් එහෙම දකින්න පුළුවන්. හේනක තියෙන පැලක් එහෙම දකින්න පුළුවන් අපට. බොහොම කලාතුරකින් දකින්න පුළුවන් දෙයක් ඒක. අපි බැලුවොත් ගොවිතැන අපි බැලුවොත් අපි පැත්තෙන් ගන්නවා එක පැත්තකට මේක අපි වෙන් කරගන්නවා. එක පළවෙනි එක තමයි හේන් ගොවිතැන. හේන් ගොවිතැන අපි බැලුවොත් හේන් ගොවිතැන අපිට ගන්න පුළුවන් මේක නමක් අපි කියනවා. හේන් ගොවිතැන කිව්වොත් මොකක්ද අපි කියන්නේ? හේන් ගොවිතැන නම් අපි හඳුනා ගන්නවා. මේක සාමාන්‍යයෙන් හේනක් කියන්නේ අපි එළියේ සාමාන්‍යයෙන් ස්ථාන කරන ගොවිතැනක්. මේක අපි මේකට කිසිම ජලය වැඩි හරියක් සම්බන්ධ වීම ගොඩක් අඩුයි. ජලය ආශ්‍රිතවම මේක කරන්නේ. හේනක් කියන්නේ මේක අපි ඉන්න භූමියත් එක්කම කරන්න පුළුවන් දෙයක්. කොයි වාසය කරන භූමියත් එක්කම මේක කියනවා. හේන් ගොවිතැන නම් කා කිරීම කරද්දී ගොඩ ගොවිතැන. හේන් ගොවිතැන නම් කියනවා ගොඩ ගොවිතැන. එතකොට හේන් ගොවිතැන කියන්නේ ගොඩ ගොවිතැන කියලා එකම දෙකම එකයි. ගොඩ ගොවිතැන කිව්වත් එකයි හේන් ගොවිතැන කිව්වත් එකයි දෙකම එක ආකාරයෙන් තමයි සඳහන් වීමක් වෙන්නේ. එතකොට අපි බලනවා ගොවිතැන වල තව එකක් තියෙනවානේ අනිත් පැත්තට අපි ගත්තොත්. ඒකත් අපි බලමු. තවත් ගොවිතැනක් තියෙනවා. මඩ ගොවිතැන. ඒකද කියන අපි සාමාන්‍ය විදිහට කුඹුරු ගොවිතැන. කුඹුරු ගොවිතැන නැත්නම් මඩ ගොවිතැන. අපි ලියමු. අපි මේකට කියනවා මඩ ගොවිතැන. එතකොට හේන් ගොවිතැන, ගොඩ ගොවිතැන, කුඹුරු ගොවිතැන, මඩ ගොවිතැන. දැන් අපි ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ඉගෙන ගත්තා. ප්‍රධාන ආකාර කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ගොවිතැන, හරිත සත්ත්ව පාලනය. ඒකත් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ගොවිතැන එකක් තමයි හේන් ගොවිතැන, අනිත් එක කුඹුරු ගොවිතැන.
Kumru koyu itin abi gattot abi yekali kira mada koyu itin giyela. Eni koyu itin gattot kudu koyu itin giyela abi adu nima karakan. Eta uta denga meke di apta dana vasyem abi bi gira gana deyak avasyo na putte. Okulanda avasyay. Me vaga kirima karana kumana akarayen. Apta dana gattu itu karmaya tamay. Me vaga karana karayu itte karana akarayen. Harvim medagat. Mokada me hen vaga ava nikan agiyar karana be. Kama vediyat piyano. Me heynek vaga karana ota, heynek vaga karana ota deval diyano. Heynek hama da yakma kuda adurad vaga karana etne ha. Heynek vaga karana ne? Denkal nang bhoma adu deval sankhya vata vabi vaga karim kuda karana. Heynek vaga karana api karana va, tadana va shemma. Heynek vaga karana api danya varga. Muna da kutte danya varga api vaga karim akkarana va heynek. Ede kota, ඒ ධාන්‍ය රැන් පස්සේ එළවල වර්ග අල වර්ග තමයි අපි මේවා වගා කිරීම කරන්නේ. ඒ හැම જાතියක්ම මේ හේන වගා කරන්නේ නැහැ. බොහෝ දුරට හේන වගා කරන જાතිය අපි හඳුනාගත යුතුයි. හේන වගා කරනවා අපි ධාන්‍ය වර්ග, අල වර්ග, එළවල වර්ග, පළතුරු වර්ගත් අපි වගා කිරීම සිද්ධ කරනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් හේන වගා කරනකට යුතුනම් මොනවද හේන වගා කරනකට යුතු Eni vaka karna boga. Pradhan vasayen eni vaka karna boga diyen abi. Eni vaka karna boga tamayi de man handun adi makkara yapulanta. Eni vaka karna dhani elevalu alavarga. Dhani elevalu alavarga vage devan eni vaka karna. Mamma ee pettin eka satana kirima dhani amputarada bala ganna. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් හේනම කා කරන ඒව තමයි මේ තියෙන ධාන්‍ය අල එළවලු ධාන්‍ය අල වර්ග එළවලු මේ තුන වර්ග තමයි අපි ප්‍රධාන වශයෙන් හේන ලෝකා කිරීම සිදු කරන්නේ ඊට අමතරව දැන් අපි මේ පැත්තට ගියොත් කුඹුරු වල කොහෙදන කුඹුරක් ගත්තත් අපිට මතක් වෙන මොනවද වී වගාව ප්‍රධාන වශයෙන් අපි කරන්නේ මොකද්ද වී වගාව කියන්නේත් අපි ධාන්‍ය වර්ගෙම කොටසක් තමයි ඒත් වී අපි වෙනම වගා කරනවා ඒකට ජලය වැඩිපුර අවශ්‍යයි ඒ නිසා අපි කුඹුරේ වගා කිරීමක් කරන්න මොනවද වී වර්ග වී වර්ග වැඩියෙන් මේකට ජලය අවශ්‍යයි වැඩියෙන් ජලය අවශ්‍ය නිසා මේක හැමදාටම වගා කිරීමේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒක නිසා කුඹුරු කොවිතනේදී ප්‍රශ්න ඇති වෙනවා ජලයේ සම්බන්ධ ප්‍රශ්න. මේ ජලයේ සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන නිසා මේකට හැමදාම ජලය සම්පාදනය කරගන්න ආකාරයක් නැති නිසා වැහි කාලෙට විතරක් මේක වගා කරන්න සූදානම් කරලා තිනවා කුඹුරු වගාව. ඒ කුඹුරු වගාවේදී අතීත ජනයා පුරුදු වෙලා තියෙනවා කුඹුරු වගාව කරන්න වැහි කාලෙට විතරයි. හැබැයි පහුගිය ඒ මිනිස්සු තේරුම් ගත්ත දෙයක් තමයි වැහි කාලෙට හැමදාම ගා කරන්න කුඹුරු අස්වැන්න ලබා ගන්න හම්බෙන්නේ අවුරුද්දට දෙපාරක් විතර. හැබැයි පසු කාලයේදී තීරුම් ගත්තා මේක වැහි කාලෙකටවත් වගා කරලා හරියන්නේ නැහැ. අපිට අවශ්‍ය අස්වැන්න ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? වැඩියෙන් වගා කර යුතුයි. වැඩියෙන් වගා කරනවා මොකද කරන්න ඕනේ? ජලය සම්පාදනය කරගත යුතුයි කුමන ආකාරයෙන්ද? ජලය සම්බන්ධ කරගත්ත මේකට ජලය සම්බන්ධ කරගත්ත කොහොමද? දලක් කරා. දලවල ජලය එකතු කරගත්ත වස්සහරහා. වස්සහරහා ජලය එකතු කරගත්ත ජලය ටික මඩ ගොවිතැනට දාගත්තා කුඹුරු වගාවට දාගත්තා අපි ඒක සම්පාදනය කරගන්නවා කුඹුරු වගාව සිද්ධ කරනවා දව ජලය මාර්ගයෙන් අපිට තව නමක් මේකට සඳහන් වීමක් කරන පසු කාලයේදී කුඹුරු ගොවිතැනට අමතරව මඩ ගොවිතැනට අමතරව තව නමක් දාගන්න පුළුවන් තවත් නමක් භාවිත කරන වාරි ගොවිතැන මොකද පුතේ වාරි ගොවිතැන මම ඒක සඳහන් කිරීමක් කරනවා මෙතෙන්ටම වාරි ගොවිතැන දැන් කුඹුරු ගොවිතැන මඩ ගොවිතැන වාරි ගොවිතැන කිව්වත් තුනම එකයි ඔය තුනටම සඳහන් කරන නම තමයි කුඹුරු ගොවිතැන මඩ ගොවිතැන වාරි ගොවිතැන යන තුනම එකට තමයි සඳහන් වීමක් කරන්නේ ඒ තුනේ කුමන ආකාරයේ වගා කිරීමක් කරත් වී වගාව තමයි ප්‍රමුඛ සිද්ධ වෙන්නේ වී වගාව තමයි මේ වාරි ගොවිතැනේ කරත්
හඩ කොයි තැන කිව්වත් කුමුරු කොයි තැන කිව්වත් වී වගාව තමයි සිද්ධ කරන්නේ. එතකොට දැන් අපි හඳුනාගත්තා ප්‍රධාන වශයෙන් කොටස් කීයද? ප්‍රධාන වශයෙන් කුසකර්මාන්තේ කොටස් දෙකයි. කොයි තැන හා සත්ත්ව පාලනය කොයි තැන වේදනා කොටස් දෙකකට ඒ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි කොයි තැන හේන් කොයි තැන එකක් තමයි කුමුරු කොයි තැන කොටස් දෙකයි. ගොඩ කොයි තැන හා මඩ කොයි තැන අපි ඒක රඳවන නම් ඊට අමතරව කුමුරු කොයි තැන තවත් නමක් හදනවා. පාරි කොයි තැන යන්නේ අඳිනීමක් කරා පසු කාලයේදී. හේන් කොයි තැන අපි බැලුවත් හේන් කොයි තැන අපි ගොඩ කොයි තැන වකා කිරීම කටයුතු කරන්නේ ධාන්‍ය අල වර්ග එළවලු. ප්‍රධාන වශයෙන් ධාන්‍ය අල වර්ග එළවලු. ඒ ධාන්‍ය අල වර්ග එළවලු වකා කිරීමේදී අපි ප්‍රධාන වශයෙන්ම මේවා භාවිතා වෙනවා. අපේ ආහාර පිණිස භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. අපි මීට අමතරව අපි බලාගෙන යනවා අපි තව කොටසක් අපේ පැත්ත ඉදිරියලා තියෙනවා. ඒ නිසා අපි බලනවා හේන් ගොවි දෙනට අදාළව කොහොමද ගොවි දෙනට ජුස් දෙකරන්න කියලා. අපි බලන්න කොහොමද ගොවි දෙනට ජුස් දෙකරන්නේ. අපි ඒක කොටසක් කරන් බලමු. හේන් ගොවි දෙන කරන ආකාරය, හේන සකස් කරන ආකාරය, හේනක් වගා කරන ආකාරය වුණොත් ඒ වගා කරන ආකාරයත් එක්ක අපි බලනවා පිළිවෙලක් තියෙන්න ඕන. දැන් සාමාන්‍ය මුතේ මොනම දෙයක් කරනකොට මොන යම් දෙයක් කරනකොට අපි සරසමක් ඉදුවනේ කරන්නේ, නිකම්ම නිකම් කරන්න බෑනේ. ඒ නිසා අපි බලනවා මේ හේනක් අතීත මිනිස් වගා කරේ කුමන ආකාරයෙන්ද, කොහොමද මේ හේනක් සකස් කරන ආකාරය, මේ හේනක් සකස් වුණේ කුමන ආකාරයෙන්ද, මේ හේනකට ඇතුළත් කරන සාධක මොනවද, හේනක වගා කරන පිළිවෙල මොනවද, ඒ හැම දෙයක්ම අපි දැනගත යුතුයි. අපි එහෙනම් මුලින්නම් අපි තෝරගමු මේ හේනක් වගා කරන ආකාරය පිළිවෙලින් අපි ඉගෙන ගනිමු. මම දැන් මේක තේරුම් ගත්තනේ පුතේ. මම මේක අපි ඊළඟ පියවරට යන අතරම අපි මේක ඊළඟ පියවරට ළමයි යමු. අපි බලමු දැන් මුලින්ම හේනක් සකස් කරගන්න ආකාරය. හේනක් සකස් කරගන්න ආකාරය. හේනක් සකස් කරගන්න ආකාරය පිළිවෙලින් බලමු. දැන් අපි බලමු මේ හේන පිළිවෙලට අපි නිර්මාණය කරගන්න විදිය. අපි ඉස්සෙල්ලා මොකද පුතේ හේනක් වගා කරන්න නම් කරන්න ඕන? නිකන් අපි හිතමු. ඉස්සෙල්ලාම සුදුසු ස්ථානයක් අපි තෝරගන්න ඕන. වගාවක් කරන්න නම් මන් තරක් තියෙන්නේ බෑ. මොකද මේක වගා කරලා අස්වැන්නක් ගන්න ඕන නම් මන් ස්ථානයක් තෝරගන්න ඕන. දැන් අපි ඇත්තටම කිව්වොත් උදාහරණයක් වශයෙන් අපි බැලුවොත් හොඳ පසක් තියෙන ස්ථානයක් විචනම් මේ වගා හොඳට කරන්න පුළුවන්. හැබැයි ගල ගොඩක් මේක දුණා. ගල ගොඩක මේ ගල ගොඩක් තියෙන ස්ථානයක් වුණත් අපට වගා කරන්න පුළුවන්ද? ගල් තරාවක් තියෙනවා නම් තනින්තන ගල් තියෙනවා නම් වගා කිරීම කරන්න පුළුවන්ද? එහෙම කරන්න අමාරුයි. ඒ නිසා අපි හොඳ ස්ථානයක් තෝරගත යුතුයි. වැඩගත්ම සාධකේ හොඳ ස්ථානයක් තෝරා ගැනීම. ඒ ස්ථානේ තෝරගත්තත් මදි. අපි මේ ස්ථානය තෝරාගන්න නිද්දි අපි බලන්න ඕන අපට අවශ්‍ය සාධක මෙතන සම්බන්ධ කරන්න පුළුවන්ද? ජලය අවශ්‍යයි. ඊට අමතරව ඒ ජලය කොහොමද සපයා ගන්න ආකාරයක් තියෙන්න ඕන. ඒ ජලය සපයාගෙන අපට කාලෙන් කාලට මේක වතුර ඉදන්න ඕනේ. වතුර අවශ්‍යතාවය තියෙනවා. ඒකම මේක ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක්. කොහොමද මේ ආරක්ෂා කිරීමේ? දැන් අපි වගාවක් දැම්මොත් වගාව විනාශ වෙන්න පුළුවන් කෙටි කාලයක් ඇතුළත. ගම් වතුරට අහු වෙලා යන්න පුළුවන්. ඒ වගේ දේවල් අහුවෙන්න පුළුවන් නිසා අපි කල්පනා කරන ඕන වගාව ආරක්ෂා කරගත යුතු ක්‍රමවේදයක් තියෙනවාද? ඒ නිසා තමයි ගොඩාක් දුරටම වියලි කලාපය ආශ්‍රිතව මේ වගාව සිද්ධ කරන්නේ. හේන් වගාව සිද්ධ කරන ගොඩක් දුරට ඔය වියලි කලාපය ආශ්‍රිතව වගාව ආරක්ෂිත ක්‍රමවේද ගොඩක් අනුගමනය කරන්න පුළුවන් කියාව තියෙන නිසා. ගම් වතුර එහෙම ගොඩාක් දුරට හැමතරම පවතින්නේ නැහැ. ඒ පසත් සමහරක් රට උදව් කරායේ වගාව රජවලට. ඒක නිසා අපි බැලුවොත් වගාවේ ආරක්ෂාව ඉතා වැදගත්. මොකද අපි අස්වැන්න ගන්නකම් අපි මහන්සි වෙච්ච දේ ප්‍රතිඵල ලබා ගන්න නම් අතීතයේ මිනිස්සු කල්පනා කරා මේක ආරක්ෂා කරගත යුතුයි, නැත්නම් අපට අස්වැන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි
මේ අස්වැන්න ගන්න ගන්න. මෙතන කොහොමද මේක රැඳී සිටීමක් කරන්න පුළුවන්ද? කොහොමද මේක මේක වනසත්තුන්ගෙන් ආරක්ෂා වෙන්නවද? වනසත්තුන් මෙතනට ආවොත් කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ? ක්‍රමවේදයක් හදාගත්තා. ඒ ක්‍රමවේද හරහා තමයි නිර්මාණය කරගත්තේ සතුන්ට ලං වෙන්න බැරි විදියට පහසුකම් සම්පාදනය කරගත්තේ. ඒක නිසා අපි බලමු පියවරෙන් පියවර මේ හේන් වගාවක් කරපු ආකාරයේ කොහොමද නිර්මාණය වුණේ කියලා. ඒ ආකාරය සකස් කර ගන්න ආකාරය. හේනක් පාකරන ආකාරය. කොහොමද? ඉස්සෙල්ලාම හේනක් පාකරීමට මොකද්ද කරන්නේ? පළවෙනි පියවර. ඉස්සෙල්ලාම පළවෙනි පියවර අපි ගත්තොත් මොකද්ද කරන්නේ? පළවෙනි පියවර අපි ගත්තොත් හේනක් සකස් කිරීම සඳහා සුසු බිමක් තෝරා ගැනීම. හේනක් පාකරීම සඳහා සුසු බිමක් තෝරා ගැනීම. සුසු බිමක් තෝරා ගන්න ඕනේ. ඉස්ලාම කරන්න ඕන සුසු බිමක් තෝරා ගන්න ඕන. සඳහන් සුසුම්මත් තොරගන්නවා. ඊට පස්සේ අපි ගලුවොත් සුසුම්මත් තොරගත්තරමදී මේ භූමියේ තියෙන දේවල් තියෙනවානේ. මේ භූමියේ තියෙන දේවල් ටික අපි කැලේ කපා සුද්ධ බයිට් කරගෙන. දැන් අපි සාමාන්‍යයෙන් කැලෑ සහිත භූමියක් තමයි මේකට තොරගන්නේ. හිස් භූමියක් තොරගන්නේ දැන් මිනිස්සු ස්ථානයක් තොරගන්න බෑනේ පුතේ. මිනිස්සු ස්ථානයක් තොරගත්තොත් ඒක අපිට මේ වගාවට සුසු වෙන්නේ නැහැ. මොකද මිනිස්සුන ජීවත් වෙන තැන නැති වෙන හින්දා අපි මේක කැලෑසහිත භූමියක් තමයි තෝරගන්නේ. එතකොට මේක සුසු බිමක් තෝරගත්තටමදි මේක සුද්ධ බවට තෝරගන්න ඕන. ඉස්සෙල්ලාම අපි කැලේ සුද්ධ කරලා දාන්න ඕන. අපි මේකට කියන කැලේ සුද්ධ කිරීම. කැලේ සුද්ධ කිරීම. ඒ සුද්ධ කිරීම නම් මොකද අපි කියන්නේ? සුද්ධ බවට කර ගැනීම. කැලේ සුද්ධ බවට කර ගැනීම. සුද්ධ කර ගැනීම කරනවා. සුද්ධ කර ගැනීම කරලා මොකද කරන්නේ? මේ සුද්ධ කර ගැනීම හරහා ඊට පස්සේ මොකද? මේක ගිනි තියන්න ඕන. මේක කැලේ සුද්ධ වලට කරගෙන මොකද කරන්නේ? ගිනි තියන්න ඕන. ඒ ගිනි තිය බීමක් කරන්න ඕන. ඊට පස්සේ මේ ගිනි තිය බීම කරා තමයි ඊට පස්සේ මොකද කරන්න ඕන? මේ ගිනි තියලා ඉතුරු වෙන කොටස් ටික දෙනවනේ. දැන් ගිනි තිව්වොත් අපි මේ කැලේ සුද්ධ කරලා ගිනි තිව්වෙන් පස්සේ හැමදේම ගිනි ගන්නෙ නෑ. පොඩි පොඩි බැල ටික ගිනි ගන්නවා, රොඩු ටික ගිනි ගන්නවා. හැබැයි ලොකු දණන් දඬු දී දඬු එහෙම ලොකු රෝස් එක අස්සල දඬු එහෙම ගිනි ගන්නෙ නෑ. එකපාර ගිනි ගන්න නිසා ඒක අපි වෙන ගොඩ ගහ ගන්න ඕන. ඒ ගොඩ ගහගත්තු ඒවා නැවත ගිනි තැබීමක් කරන්න ඕන. නැවත ගිනි තැබීමක් කරන්න ඕන. ඒක ගිනි තැබීම ගැනීමක් කරලා තමයි ඉදිරි වැඩ කොටස ආරම්භ කරන්න වෙන්නේ. අපි බලමු. ඊට පස්සේ මොකද අපි කරන්න තියෙන්නේ? කැලේ සුද්ධ වෛද්‍ය කරගත්තගෙන තිව්වා. ඊට පස්සේ දෙවදඬු නැවත අපි එක්කව කර ගන්නවා. දෙවදඬු පිලිස්සීම දෙවදඬු පිලිස්සීම. ඊට පස්සේ මේක මොකද කරන්නේ? දැඳන පිළිස්සීමක් කරාට මදි. ඊට පස්සේ හේන කොටන්න ඕන. හේන කොටන්න ඕන. හේන කොටන්න ඕනේ කොහොමද? මේ ටික පුළුස්සලා දාලා හේන කොටීමක් කරලා තමයි වැඩේ පටන් ගන්න. හේන කිරීම. දැන් අපි තෝරගත්තා පියවරවල් කීපයක්. ඉස්සෙල්ලාම මොකද්ද? හේන සකස් කරගන්න ආකාරය. පළවෙනි එක තමයි හේනක් වගාව සඳහා සුසු බිමක් තෝරා ගැනීම. හේන වගාව සඳහා සුසු බිමක් තෝරා ගැනීම. සුසු බිමක් තෝරා ගැනීමක් කරා. ඊට පස්සේ කැලය සුද්ධ කර ගැනීම. කැලය සුද්ධ කර ගැනීම. දැන් අපි කිව්වා ඒ භූමිය තෝරා ගන්න බොහෝ දුරට කැලෑසහිත භූමියක්. ඒ නිසා කැලය සුද්ධ පරිච්ඡ කරගෙන
ගස්තික සුද්ධ පවිත්‍ර කරලා වැඩේ පටන් ගන්න ඕන. කැලේ සුද්ධ පවිත්‍ර කරලා මොකද කරන්න ඕන? එක්කම කොට ගහලා ගිනි තැවීමක් කරන්න ඕන. ඊට පස්සේ දෙවන ඒ ගිනි තැවුවෙන් පස්සේ ඉතුරු වෙනවා පොඩි පොඩි දේවල් ටික ගිනි ගන්නවා. ලොකු දේවල් ටික ඉතුරු වෙනවා. දැන් අපි ගිනි තැවීමත් ඉවරෙන් පස්සේ අපි දැන් දැනටත් අපි දැකලා තියෙනවා ලොකු දේවල් දැනුම් ටික ඉතුරු වෙනවා. ඒ දේවල් දැනුම් ටික මොකද කරන්න ඕන? ඒ ටික අපි වෙනම එකතු කරලා ගොඩක් ගහලා නැවත පිරිස්සීමක් කරන්න ඕන. දේවල් දැනුම් පිරිස්සීම. ඊට පස්සේ අන්තිම දේ මොකද කරන්න අපි? මේ හේන ඔක්කොම කරත් පදි අන්තිමේදී මොකද්ද? හේන කොටන්න ඕන. හේන කොටන්න ඕන. හේන කොටනවා කියන්නේ මොකද්ද අපි? හේන කොටනවාට අපි වචන යොදා ගන්නවා. බිම සැකසීම. බිම සැකසීම. බිම සැකසීමේ කියනවා අපි මේ හේන කොටන ආරම්භ කිරීමට. බිම සැකසීම තමයි අපි කරන්නේ. දැන් අපි දැනදර පුළුස්සලා බිම සකස් කිරීම කරලා හේන කැඩීමක් අපි එතන සිද්ධ කරනවා. ඒ හේනකට දැන් පස්සේ මොකද කරන්න ඕනේ? එතන ඉඳන් තමයි වගාව ආරම්භ කිරීම සිද්ධ කරන්නේ. ඒ වගාව සිද්ධ කරන අවස්ථාවේ ඉඳන් අපර තවත් කාර්යභාරයන් කීපයක් අපිට ඉෂ්ට වෙන කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි මෙහෙම සකස් කරගන්නවා හේනක් වගාවක් ආරම්භ කිරීම. එතකොට අපි බැලුවදී මේකෙදි හේන වගාව ආරම්භ කිරීමත් එක්කම අපිට මේකේ කාර්යයන් තවත් කීපයක් සිදු කරන්න වෙලා තියෙනවා. මේක මේ වගේ අපි හේනක් අපි සකස් කර ගන්නවා අපි කියන අතීතේ නමක්. අතීතේ නමක් භාවිතා කරනවා. මේ වගේ හේනක් අලුතින්ම ආරම්භ කළ හේනක්. මේක තමයි මොකද්ද මේ? අලුතින්ම වගා කර හේනක්. මේකට අපි කියන්නේ මොකද්ද මේ අලුතින්ම වගා කර හේනක්. මේ අලුතින්ම වගා කළ හේනක් අපි හඳුන්වන්නේ කොහොමද? මේ අලුතින්ම වගා කළ හේන අඳුර නමක් අතීතේ භාවිතා කරලා තියෙනවා. නවදලි හේන. මොකද පුතේ? නවදලි හේන. නවදලි හේන යනු අලුතින් වගා කළ අලුතින් සකස් කර ගන්නා ලද හේන. අලුතින් වගා කළ හේනක් වන හඳුනන්නේ මොකද්ද? නවදලි හේන. අලුතින් වගා කළ හේනක් වන හඳුනන්නේ නවදලි හේන. නවදලි හේනක් යනු අලුතින් සකස් කර ගන්නා ලද හේන. අපි මේකට කියනවා නවදලි හේන. නවදලි හේන. නවදලි හේනක් අපි සකස් කරගත්තයින් පස්සේ තව පියවරවල් අපිට කීපයක් දකින්න පුළුවන් හේනක් වගා කිරීමේදී භාවිත කරන ඊළඟ පියවර තමයි අපි මේකේ ආරක්ෂාවට අපි ක්‍රමවේදයක් හොයන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලාම දැන් වගාවට අවශ්‍ය බීජ ටික දානවා. ඊට පස්සේ මොකද මේ හේනකට ඊළඟ පස්සේ මොකද කරන්නේ? වගාවට අවශ්‍ය බීජ ටික දානවා. බීජ ටික දානවා. මේ බීජ වල ආරක්ෂා කරන මේක පළයක් කරගත්තයින් පස්සේ මේක අපි ආරක්ෂා කරන ක්‍රමවේදයක් සකස් කර ගන්න ඕන. ආරක්ෂිත ක්‍රමවේදයක්. නැත්තම් මේක අපිට කිසිම ආරක්ෂාවක් සම්බන්ධ වෙන්නේ නැහැ. අපි බලනවා හේන වගා කරලා ආරක්ෂා කරන ක්‍රමවේදයක්. ආරක්ෂා කරන ක්‍රමවේදයක් කොහොමද? මේක වටේට වටක් ඉදි කරනවා. වටක් ඉදි කරලා මේකට අපි සඳහන් කිරීමක් කරනවා. දඬුවට ඉදි කිරීම. දැන් සාමාන්‍ය දඬුවට කියවන් පස්සේ මොකද මේ පුතේ මතක් වෙන්නේ? පොඩි වැඩක්ද නැහැ ලොකු වැඩක්. මොකද හේතුව මේකට ලොකු සත්තු පවා ඉන්න පුළුවන් කියලා කියනවා. අපි මේකට කියනවා ආරක්ෂාව සකස් කිරීම. ආරක්ෂාව සැලසීම. ආරක්ෂාව සැලසීම. සැකසීම. මේ ආරක්ෂාව සකස් කරගත්තයින් පස්සේ අන්තිම දේ අපි කරනවා. අන්තිම දේ මොකද්ද කරන්නේ? අන්තිමටම අපි ඊට පස්සේ මේ ආරක්ෂාව දැන් හේන වගාව දැන් දඬුවලක් ඉදි කරා. ආරක්ෂාව සකස් කරා. ඊට පස්සේ තමයි පුතේ අපි මේ භෝග වගාව ආරම්භ කරන්නේ. දැන් මේ භෝග වගාව ආරම්භ කරන්න ඕනේ මේ සේරම කළා ඉවරාට පස්සේ. නැත්තම් අපි ආරක්ෂා වෙනවද? සත්තු ටික ඇවිල්ලා ඔක්කොම ටික පාර කරගෙන යාවි. විනාශ කරයි. ඒ නිසා අපි පිළිවෙලක් හදාගෙන තියෙනවා. මේ භෝග වගාව ආරම්භ කරන්නේ භෝග වගාව ආරම්භ කරන්න නම් ආරක්ෂාව සපිය යුතුයි. අන්තිමට අපි කරනවා භෝග වගාව. භෝග ලෝකවගාව. දැන් මතකයි නේද? දැන් අපි පියවර කීපයක් අපි කතා කරා. පළවෙනි පියවර හේන සකස් කරගන්න ආකාරය. පළවෙනි එක හේන වගාව සඳහා සුසුලිමත් තෝරා ගැනීම. කැලේ සුද්ධ කර ගැනීම. ගිනි තැබීම. දවදඬු පිළිස්සීම. හේන් විමසක සීම හේන් කෙදීම. ඒ කියන්නේ විමසක සීම හේන් කෙදීම කියන්නේ දෙකම එකක්. ආරක්ෂාසක සීම. ලෝකවගාව. ලෝකවගාව.
දැන් අපි කරුණු තුනක් අපි ගත්තා. සුසු විමත් තෝරා ගැනීම, කැලේ සුද්ධ කර ගැනීම, දයදම පිළිස්සීම, එහෙනම් කැදීම, හෙසකසීම. අපි ඒකට කියන්නේ මොකද්ද? නවදලි හේන කියලා අපි හඳුනා ගැනීමක් කරා. නවදලි හේනක් කියන්නේ අර්ථ සකස් කර ගන්නාලද හේන. හේනක් වගා කිරීමේදී පියවරන් පහක් කරන ගමනේ කරනවා. ප්‍රධාන වශයෙන් පියවරල් පහක්. ඒ පියවරල් පහ දාන කරන තවත් පියවරල් කීපයක් තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් පියවරල් පහක් කරන ගමනේ කිරීමක් කළා. හේනක් කෙදීමක් හේනක් වගා කිරීම ආරම්භ කරනවා. එහෙනම් අපි ඊළඟ පාඩම් වාරයේදී අපි සාකච්ඡා ලක් කරමු. ඉදිරි වැඩසටහන් වලදී එහෙනම් ඉදිරි වැඩසටහන් වලත් හැමවීමක් අපි කරනවා. නැවත හැමවීම ඉදිරියට ආයුබෝවන්.